සුබම සුබ උදෑසනක් එන්ටර්ප්‍රයිසින් උදෑසනක් කියලා කියන්න හිතනවා ඊයර එන්ටර්ප්‍රයිසින් මේ එක්සිබිෂන් එක සහය සංකල්පය දැක්කට පස්සේ කෙසේ වෙතත් සුබ උදෑසනක් ජවයේ පෙරී සතුටේ පෙරී හොඳ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ධම්මිකටත් මම ගුඩ් මෝර්නින් කියලා ධම්මික ගුඩ් මෝර්නින් මහේෂ් ඔව් ධම්මික මේ කතාවක් තිබෙනවා මේ ගුඩ් thoughts ගුඩ් words ගුඩ් deeds are the key to become a disciplined person හොඳ සිතුවිලි හොඳ වචන හොඳ ක්‍රියා හොඳ මනුස්සයෙක් වෙන්නට විනයානුකූල මනුස්සයෙක් වෙන්නට බලපාන ප්‍රධාන කාරණා කියලා. මම අර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව මතක් කරේ ඇත්තටම මේ වැඩේ ගැන බැලුවාම පුදුම ජවයක් එනවා. ඒ හින්දා මේ අපි රටක් විදියට උදෑසන පටන් ගන්න ඕනේ බොහොම ජවයෙන් පිරි කාරණා ඇතුව කියලා මම යෝජනා කරනවා ධම්මික. හොඳ මනුස්සයෙක් වන්න කියන කතාව මතක් කරගන නිසාම හොඳ මනුස්සෙක් නොවුනා දැයි සැකයක් හිතන කෙනෙකු ගැන පුවතකින් තමයි අද දවසේ මන ගැහෙන තොරතුරු මුණ ගැහෙන උදෑසන හතර වටේ අපි අරඹන්නේ තෝරාගන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර අතරංගොට ගන්න පියවර CID උසාවියට දන්වයි නේවි සම්පත් රැකවරණය දුන්නේයි චෝදනා නිමන්ති රණසිංහයි ලියන්නේ ලොතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තාට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ඊයේ දැනුම් දුන්න කියලා වාර්තා වෙලා තිබෙනවා. ඩෙලි මිර ප්‍රධාන ප්‍රවෘත්තියත් මේ සම්බන්ධයෙන් පළවී තිබෙන්නේ CID tells court CDS will be arrested. Colombo Fort Magistrate Lanka Jayaratne yesterday told the CID to take steps to arrest former Navy Commander and current Chief of Defence Staff Admiral Ravindra Vijayagunaratne if CID had adequate evidence to prove that he had helped suspect retired Navy officer Prasad Hettiarachchi to abscond the investigation. ලග්මිව පුවත්පතේ වාර්තා කරන්නේ මෙලෙසයි ප්‍රධාන පිටුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට නියෝග නිශාන්ති රාමනායකයි අධිකරණයේ සිට තොරතුරු වාර්තා කරන්නේ තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දහවන සැකකාර ලොතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර යාමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දීම හෝ යම් සහායක් ලබා දී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් එතුමන්ව අතරංගොට ගන්න නියෝග ලබා දීලා තිබෙනවා කියලා තමයි ලග්බිම පුවත්පත වාර්තා කොට තිබෙන්නේ. අද දවසේ ජාතික පුවත්පත් සියල්ලම මේ පුවත වාර්තා කොට තිබෙනවා. මොකද මේක ටිකක් අමුතු විදිහේ ප්‍රවෘත්තියක්. මොකද නායක හමුදාවේ ප්‍රධානියෙක් අද ආරක්ෂක මණ්ඩල ප්‍රධානි මේ ඔහු පිළිබඳව තමයි මේ කතා කරන ධම්මික. ඔබ ඒ තෝරාගත් ප්‍රවෘත්තිය දියලම් පුවත්පතේ පළවෙනි තිබෙන්නේ මේ විදිහට Magistrate tells CID arrest CDS if there is evidence he helped Prasad evade arrest. එනුව වර්තමාන ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන් අර නේවි සම්පත් රටෙන් පිටව යාමට උදව් උපකාර කරා නම් අනුබල දුන්නා නම් ඒහා සම්බන්ධ ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් ඔහු අත්අඩංගුවටගෙන උසාවියට ඉදිරිපත් කරන්නද කියලා මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබෙනවා. එන්ටර්ප්‍රයිස් අපේ තෝරාගන්නේ දිව එන පුවත්පත ප්‍රධාන ඡායාරූප වාර්තාව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භයේ කියන ශීර්ෂ පාඨය සමගයි ඡායාරූප වාර්තාව අද දවසේ දින දිව එන පුවත්පත ඉදිරිපත් කරන්නේ ඡායාරූප සහ විස්තරය මොනරාගල නයන ඉහළ ගෙදරයි වාර්තා කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගම්පෙරළේ වැඩසටහන ආරම්භ කිරීම සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි ග්‍රාමීය ව්‍යවසායකයන් නගා සිටුවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 512කට අධික ප්‍රමාණයක් ඇතුළත් වෙයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අසල පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ හෙට දක්වා පැවැත්වීමට නියමිතය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශනයට සහභාගී අවස්ථාවේ ඡායාරූපයේ දැක්වේ කියලා කියනවා මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක්සේම අතිවිශාල ජනතාවක් ඊයේ දවසේදී සමාරම්භ උත්සවය සහ ප්‍රදර්ශනය නැරඹීමට එක්කුණු බව අපි ඔබට කියනවා. එහි අත්දැකීම් මහේස්සතෝ තිබෙනවා ඊයේ දවසේ සහභාගීත්වයත් එක්ක අපි ඉංග්‍රීසි පුවත්පත්වලට අවධානය යොමු කරමු. ධම්මික විශේෂයෙන් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන මේ ණය ක්‍රමයේ යටතේ සීරෝ ඉන්ට්‍රස්ට් නැත්නම් ඒ කියන්නේ පොලි ලබා පොලි අය කරන්නේම නැහැ සහ 75% දක්වා ගෙවීමට අඩු කිරීමක් සිද්ධ වෙන අවස්ථාවල් තිබෙනවා. ඒ හින්දා මම හිතන්නේ මේ කවුරුත් මේ අවස්ථාවට ගිහිල්ලා
හොයා බැලුවොත් හොඳයි තමන්ට ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමට කොහොමද ණය ගන්න පුළුවන් කියලා මම හිතන්නේ මෙහෙම ලෝකෙත් මේ වගේ concepts එනවා හරි අඩුයි ඉතින් ජනතාවට වක්කීමක් තිබෙනවා සහ අවස්ථාවක් තිබෙනවා මේකෙන් හොඳම ප්‍රයෝජනයක් ගන්නට ඒ වගේ මේ දිනේදී අග්‍රාමත්තුමන් බොහොම හරවත් රසවත් කතාවක් කරා මංගල සමිරිරාමත්තුමත් බොහොම ලස්සනට මේ 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 concept එක මේ මේ සංකල්පය දැනගත කරා ඊයේ අගමැතිතුමා කෝ මේ විදිහට රට දියුණු වුණොත් මේ 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 පහුගිය කාලේ දුක් විඳා අපි රට ඉදිරියට ගියොත් 2020 ණය බර සෑහෙන අඩු කරන්න පුළුවන් කියලා සම්පූර්ණ මේ මේ හරියටම ක්‍රිකට් කමෙන්ටේටර් කෙනෙක් වගේ තමයි අගමැතිතුමා මේ කතාව පටන් ගත්තේ අපි කතාවට government reduced loan burden by 2020 pm Prime Minister Ranil Wickremesinghe said that measures are being taken to reduce the loan burden to 70% of the total state revenue by 2020 එනවා 2020 වෙනකොට රාජ්‍ය ආදායමෙන් 70% ප්‍රමාණයකට සියලු ණය බර අඩු කිරීමට තමන්ගේ රජයට හැකියාව තිබෙනවා කියලා ඊයේ දිනේදී ඔහු ප්‍රකාශ කරා ජනතාව ඉදිරියේදී. මේ රස පුවත්පතේ වාර්තා කොට තිබෙන ආකාරය සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනයේ තේමා කොටගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භය කියලායි කියන්නේ. ඒ අනුව ජාතික ප්‍රදර්ශනය මොනරාගලදී ආරම්භ වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරෙන ව්‍යවසායකයන් දිරිගන්වන 2025 මත 2025 මත පදනම් වූ මෙම ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වුණා කියලා වැඩිදුර වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. දෙලි මිර ඒ වාර්තා කරන ඡායාරූපයක් සහිතව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක්සිබිෂන් ඉන් මොනරාගල මංගල සමරවීර කබීර් හෂීම් රංජිත් මද්දුම් බණ්ඩාර විජිත් විජිතමුණි සොයිසා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජ්‍යෙෂ්ඨ මැති අමතුරුන් බොහෝ ගණනාවක් ඊයේ දිනේදී මේ අවස්ථාවට සහභාගී වුණා. මේ එක්සිබිෂන් එක ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේක ඇත්තරම නිකම් කානිවල් එකක් නෙමෙයි. මේ ඉතා වැදගත් තොරතුරු රට දියුණු වන ආකාරය දියුණු කරන ක්‍රමේ ව්‍යවසායකත්වයට කොහොමද රජය හවුල්වන්නේ කියන කාරණය පිළිබඳව බොහොම මනාවට පැහැදිලි කරන එක්සිබිෂන් එකක් කියලා අපිට මේක කියන්න පුළුවන්. ඔබ ඉන්නේ ළඟපාතක නම් නැත්නම් යන්න හැකියාවක් තිබෙනවා නම් අද හෙට දවස් දෙක ගිහිල්ලා මේ පිළිබඳව දැනගන්න. ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පිළිබඳව තොරතුරු අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රදර්ශනයේ විවෘත කරන්න පැමිණෙන්නේ ගෝලීය වෙළඳාමේ මේ ඊයේ දවසේදී ඉන්දිය සාගර සමුළුව ආමන්ත්‍රණය කිරීම කටයුතු සිදු වුණා ඊයේ පෙරේදා දිනවල ඉන්පසුව තමයි එන්නේ. එෙහිදී අගමැතිතුමා දැක්ව අදහස් දිනමින ඇතුළු පිටු වාර්තාවකින් තෝරා ගන්නවා. ගෝලීය වෙළඳාමේ ජීවනාලේ ඉන්දිය සාගර කලාපයේ ආර්ථික ශක්්‍යතාවයයි වියට්නාමේ පැවති ඉන්දිය සාගර සමුළුව අමතමින් අගමැති කිව්වා කියලා ශිරෝමි අබේසිංහ වියට්නාමේ සිට වාර්තා කරනවා. දිනමින ඇතුළු පිටුවකින් අපි ඒ උපුටා ගන්නවා. මංගල මහේෂ් කිව්වේ මේ අග්‍රාමාත්‍යවරයා ඒ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් තමයි නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන පිතිකරණය පන්දු ඇවිීම පන්දු රැකීම ඇතුළු මේ පිටියේ සිදුවන කාරණා උදාහරණයට ගනිමින් තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමාරම්භ කුළුල ආමන්ත්‍රණය කළේ මෙන්න මේ විදිහට. ඇඟට දැනෙන වෙනස අද අපි ගමට ගෙනාවා. සමහරු අහනවා මොකද්ද අපි මේ අවුරුදු තුනේ කරේ කියලා. අපිට ඉස්සෙල්ලම තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ භාෂාවෙන් කියනවනම් අපේ කඩුළු ටික රකින්න. ලකුණු ගන්න ඉස්සෙල්ලා කඩුළු ටික රකින්න අපිට සිද්ධ වුණේ. පන්දුව දිහා බලාගෙන කඩුළු ආරක්ෂා කරගෙන ලකුණු දාගන්න. ඒත් දැන් අපි එතනින් පැනලා තියෙනවා. වොමනා අවම ලකුණු අරගෙන තියෙනවා. මේ කඩුළු තාම ආරක්ෂා කරගෙන තියෙනවා. මෙතන පෙන්වන්නේ ඊළඟ කාලය තුල අපි කොහොමද අපේ පිතිකරුවන් ඒ ලකුණු දාගන්නේ. දැන් ඉතින් අපේ ඇහැ පන්දුවට හුරුයි. පිතිකරුවන් දැන් ප්‍රතිඵල දෙන්න ඕනේ. ඒකට තමයි මේ ව්‍යාපාර සියල්ලම ආරම්භ කරන්නේ. දැන් අපි පිත් අරගෙන ලකුණු දාගෙන දිනන්න වැඩ කරමු. ඒකට තමයි මේ සියලු දෙනාම එකතු කරලා තියෙන්නේ. ඒකට තමයි ගම් පෙරළියෙන් අද මුදල් දෙන්නේ. ගමට මුදල් ලබලා දෙන්න අපි වැඩ කරන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් මේ රටේ තරුණ තරුණයන්ට, ව්‍යවසායකයන්ට, නායකන්ට මේ ක්‍රමවේද ආරම්භ කරලා තියෙන්නේ. ඔබේ හැම ගමේම දැන් හැම ප්‍රදේශයකම ගම් පෙරළියෙන් වැඩ කටයුතු ආරම්භ කරන් තියෙනවා. තවත් මුදල් දෙනවා පාරවල් හදන්න. තවත් මුදල් දෙනවා විමධි කතාව යටතේ. තවත් මුදල් තියෙනවා නිවාස හදන්න. මේ වයින් අවුරුදු කීපය ගෙනියන්න. අන්න ඒකයි මම කියන්නේ. මෙතනින් තමයි අවුරුදු 3ක කරපු වැඩසටහන් පෙන්නලා අපි කඩළු ආරක්ෂා කරන නිසා දැන් කියන්නේ අපේ කණ්ඩායමට දැන් වෙලාව හරි දැන් යන්න, ගමට යන්න, පිට ගන්න, ලකුණු අරගන්න, දිනන්ට ගහන්න කියලා තමයි මේ කණ්ඩායම වලට කියන්නේ. බය වෙන්න එපා. ඉස්සරහට යන්න. මේ අවුරුද්දේ අපි පටන් ගන්නෙ 20-25 වෙනකොට දියුණු රටක් බවට පත් කරන්න. කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්. ඔබ වෙනුවෙන් ගමට යන්න, ගමට ගොස් ලකුණු රැස් කරන්න, දැන් තරඟය ආරම්භ කරන්න කියලා තමයි අග්‍රාමාත්‍යවරයා කිව්වේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමාරම්භක උළෙල ආමන්ත්‍රණය කරමින් මේ කටයුත්තේ සියලු සංවිධාන කටයුතු බරට අරගෙන වැඩ කරන්නේ මුදල්හා ජනවාද අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රමුඛ පිරිවර. එතුමන් එහිදී ඌව වෙල්ලස්සේ අතීතය මතක් කරමින් වර්තමානය සහ අනාගතයට ගමන් කරන ආකාරය පිළිබඳව අදහස් දැක්වේ. මෙන්න මේ විදිහට මේ මුදල්හා ජනවාද අමාත්‍ය මංගල සමරවීර මහතා. ඌව වෙල්ලස්සේ දේශප්‍රේමී කැරල්ල සිදුවෙලා
හරියටම අවුරුදු 200ක් ගත වී තියෙන මේ මොහොතේ යලි වතාවක් ඌව වෙල්ලස්සේ ජනතාව තවත් මහා කැරලකට සංග්‍රාමයකට සූදානම් වෙන මොහොතයි මේ. එදා ඒ දේශප්‍රේමී කැරල හරහා මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් බේරගන්නට මේ ප්‍රදේශයේ ජනතාව මුල් වුණා. අද ඒ නිසාම අප රජයේ සංවර්ධනය සඳහා වූ මහා යුද්ධයත් අපි මේ ඌව වෙල්ලස්සේ ආරම්භ කරන්නට තීන්දු කරා. සෑම ආසනයකටම රුපියල් මිලියන 200කට වැඩි මුදලක් අපි මේ මාස 4කට විතරක් ලබා දීලා ඊළඟ ආයවැයෙන් 2019 වර්ෂය සඳහා මීටත් වැඩි මුදලක් තමුන්නාස්ලාගේ ගම්දනව සංවර්ධනය කරන්නට අපි ලබා දෙන්නට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන් මේ ප්‍රදර්ශනය මීළඟට අනුරාධපුරයේදී පවත්වන්නටත්, ඉන්පසුව යාපනයේ නගරයේ පවත්වන්නටත්, ඉන්පසුව අනෙකුත් නගරවලට මේ ගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කරමින්. මොනරාගලින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සහ මේ අනෙකුත් කටයුතු ඉන්පසු අනුරාධපුරයට යාපනයට සහ ලංකාපුරා ක්‍රියාත්මක කරන්නට ව්‍යාප්ති කරන සූදානම් බව තමයි අමාත්‍යවරයා සඳහන් කරේ. අපි එතනින් පස්සේ එන්නේ පොලිස් කොමිසම දෙසට තෝරාගන්නේ අද පුවත්පත. පොලිස් කොමිසම හා පොලිස්පති අතර ගැටුමට කතානායක මැදිහත් වෙයි. ප්‍රශ්න සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කැඳවයි චාමර සම්පත් ගිරණ වාර්තාව. ජාතික පොලිස් කොමිසම සභාවේ නියෝග ක්‍රියාත්මක නොකිරීම, විවිධ චෝදනා කිහිපයක් එල්ලවීම සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පැනන ගිය ඇති පරස්පරතා පිළිබඳ සාකච්ඡා කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ජාතික පොලිස් කොමිසම සභාවේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට කැඳවීමට කතානායක කරුණ ජයසූරිය මහතා තීරණය කොට තිබේ කියලා අද පුවත්පත වාර්තා කරනවා. මහේෂ් මේ ප්‍රධාන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනුවට පස්සේ අද දවසේ අපි තෝරාගත් පුවත්පත්වල එක පැත්තකින් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානය වර්තමානයේ වැරද්දක් කළාය කියන චෝදනාව මත අත්අඩංගුවට ගන්න නියෝග කරන ඒ අතරතුර බොහොම විවෘතව පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම අතර යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පීවර ගන්න කතානායකවරයා මැදිහත් වෙනවා. මම කියන්නේ මේ 19 අපිට දීපු දායාදයන් මේ දායාදයන් සහ ධම්මික ඉස්සර මේ වගේ ප්‍රශ්නවලදී උනේ දේශපාලනඥයෝ මේකට අතපොවනවා. අතපොවන්නේ නරක විදිහට. හැබැයි මෙතෙන්දී කතානායකවරයා තමන්ගේ කතානායක බලතල පාවිච්චි කරලා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ ව්‍යවස්ථාදායක සභාවට කියනවා තමුන්නාන්සලාපත් කරේ NPC එක NPC එකයි පොලිස්පති IGP අතර ප්‍රශ්නයක් තිබුණා. IGP පත් කරන්නේ එතනින්. එතනින් පත් කරන්නේ. එතන මේ ප්‍රශ්නේ විසඳන්නේ. ඒක තමයි වගකීම තියෙනනේ කියන්නේ. පත් කරපු උදවියම පත් කරපු කට්ටියගේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඉතින් අනික මේ මොඩල් එක අපිට හුරු නැරෙන දම් එක මේ යහපාලන මොඩල් එක දැන් තාම අවුරුදු 4යි. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේවා බොහොම සුඛිත මුදිත නැත්තම් හොඳ තැනකට යයි දම් එක මිනිස්සු මේවට පුරුදු වුණාම. ඔබ තෝරාගත් ප්‍රවෘත්ති ඩේලි නිවුස් පත්පතේ තිබෙනවා to iron out nagging issues constitutional council summons NPC IGP constitutional council chairman speaker Karu Jayasuri will summon the national police commission and the inspector general of police Pudit Jayasundara to the constitutional council meke wedagathma karana thamai dammika kaagewat patta gan nathuwa vyavasthadaayaka sabhawa tamange balatala pawichcha kala degollata menna kiyenawa tamange massively family complaint goranadu one ekak api issara karana kiyanda prashne api hondin visada gamu kiyala මොකද මේ දෙපාර්ශ්වය අතර යම් අර්බුදයක් නිර්මාණය වුණොත් එය නීති හා සාමය ස්ථාපිත කරන්නට රටට යම් අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දුව කතානායකතුමා අරගෙන තිබෙනවා. බොහොම ස්තුතියි කියනවා අපි කතානායකතුමාට. ඒ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ දකුණු පසින් වාර්තාවන්නේ මෙන්න මෙහෙම. පොලිස්පතිත් කොමිසමත් ව්‍යවස්ථා සභාව හමුවට ආරවුල බේරන්න කතානායක මැදිහත් වෙයි. මිගුම් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන ගෙනෙන වාර්තාව. Constitutional Council summons IGP and National Police Commission for mediation. Speaker Karu Jayasuri has decided to summon both the Inspector General of Police and the National Police Commission before the Constitutional Council next week can win. Daily FT Puatpatat me pilibanda vaarthawak genenawa. ජනපතින්නේ නේපාලයේ මේ දවස්වල ජනපතින්නේ නේපාලයේ අපි තෝරාගන්නේ අද පුවත්පත. බිම්ස්ටෙක් සමුලුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නේපාලයේ කරා ළඟා වුණා. එහිදී ජනපති හරසරෙන් පිළිගැනුණා. ඒ පිළිබඳවයි අද පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඡායාරූප වාර්තාව නේපාලයේදී ජනපති හරසරෙන් පිළිගැනේ කියලා. එය දිනමින පුවත්පතත් අද දවසේ ඡායාරූපයක් සහිතව වාර්තා කර තිබෙනවා. සුදත් සිල්වාගේ ඡායාරූප සමග බිම්ස්ටෙක් සමුලුවට ජනපති නේපාලයට කියන ශීර්ෂ යටතේ යනුව බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගතාව සඳහා සමාවෙන්න නේපාලයේ බලා පිටත්වගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කත්මන්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේ රට නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක ඇමති ඊශ්වර් පොක්රල් මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශයේ හෙවත්
බිම්සෙක් හතරවන රාජ්‍ය නායක සමලෝට් සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියා. ඒ ගිය අවස්ථාවේ තමයි මේ පිළිගැනීම ජනපතිවරයාට මහත් ඉහලින් ලැබෙන්නේ. අපි දැන් වේලාව බලලා ජනපතිවරයාගේ ඉතුරු වාර්තා සඳහා අවධානය යොමු කරමු. වේලාව බැලුවා දැන් අවධානය යොමු කරන්නේ දිනමින පුවා දිවයින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවට. නේපාලයේදී ජනපති හරසරින් පිළිගැනේ කියලා හමුදා උත්තමාචාර ලබන අවස්ථාව සහ එතුමන්ව ගුවන්තොටුපළේදී පිළිගන්න අවස්ථාවේ ඡායාරූප දිට්ඨියක් සමගයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. බහුආංශික තාක්ෂණික ආර්ථික සහයෝගතාව සඳහා බෙංගාල බොක ප්‍රවේශයේ හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වීමට නේපාලයේ බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දහවල් කත්මණ්ඩු නුවර ත්‍රිභුවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. ඉන්පසුවයි ජනාධිපතිතුමාට හමුදා උත්තමාචාර්ය පිළිගැන්වීම සිදු වුණේ. ඒ අවස්ථා දෙකේදී ඡායාරූප සහිතවයි දිවෙන පුවත්පත ඇතුල් පිටුවලින් මේ තොරතුරු වාර්තා කොට තිබෙන්නේ. හොඳයි, දැන් අපිට පුළුවන් අවධානය යොමු කරන්නට මේ මිහින් ලංකා ඊට පෙර කලින් අපේ වීඩියෝ ජනපතිවරයාගේ මේ සංචාරයේ දර්ශන වෙත අපිට දැන් අවධානය යොමු කරන්න පුළුවන්. නේපාලයේ කත්මන්දු නුවර වෙත ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පූර්ණ හමුදා උත්තමාචාර සහිතව ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ජාතික ගීය වාදනය කෙරුණා. ජනාධිපතිතුමා පැමිණෙන මගදීපස දෙරටේම ජාතික ධජවලින් සරසා තිබුණේ 60 වසරක අතීත මිතුදම සිහිපත් කරමින්. මෙම පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිතුමා නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අයිශ්වර් පොක්‍රෙල් මහතා සමග සුවත කතාබහකට නිරත වුණා. බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව හෙට සහ අනිද්දා කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ බෙංගාල බොක්ක සාමකාමී ශස්ත්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීම යන්නයි. බිම්ස්ටෙක් සමුළුව බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් හතකින් සමන්විත කලාපීය හවුලක්. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව තුළින් සෞභාග්‍ය උදාකර ගැනීමයි. ජනාධිපතිතුමා සමුළුව ඇමතීමට නියමිත වැත්තේ 31 වනදායි. හොඳයි, දැන් අපිට පුළුවන් ශ්‍රී ලංකන් මිහින් ගුවන් සමාගමේ පරීක්ෂිත කටයුතු පිළිබඳ වාර්තාවන්වලට අවධානය යොමු කරන්නට අලුතරාගන්නේ අද පුවත්පතේ ප්‍රධාන පිටුවේ බුද්ධිමාල් රුබේරු ගෙනන වාර්තාවට අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකන් මිහින් ලංකා දූෂණ සේවයේ කොමිසම ගෝඨා ලලිතා පීබීගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කරයි කියලා වාර්තාවන්නේ. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදු බවට පැවසෙන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ ජනාධිපති පර්යේෂණ කොමිසමේ නිලධාරීහු මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගෙන් ඊයේ පැය කිහිපයක් පුරා ප්‍රශ්න කරා කියලා වාර්තා වෙනවා. හිටපු ලේකම්වරු ත්‍රිත්වයක් ඊයේ මේ කොමිසම හමුවට පැමිණියා සහ ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ පිළිබඳව අද ගෙනන වාර්තාවයි ඒ. ඊයේ කොමිසමේදී වාර්තා වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලියන 24ක මුදලක් නැවත ගෙවන්නට රීඹස් කරනවා මේ ශ්‍රී ලංකන් එම්බසියකට, රෂියන් එම්බසියකට. ඒ කාලයේදී මේකට හේතුව තමයි මේ රෂියන් එම්බසියක රෂියන් තානාපති කාර්යාලයේ උද්‍යංග වීරතුංග මහත්මයාගේ නායකත්වයට ඒකට ඔහු තමයි තානාපති උද්‍යංග වීරතුංග කියලා කියන්නේ ප්‍රශ්නකාරී චරිතයක්. ඔහුව ලංකාවේ පොලිසියෙන් හොයනවා ඔහු කොහෙද ඉන්නේ කියලා. ඔහු විසින් මේ පාටි එකක් දානවා ධම්මික, මේ ගෙට්ටුගෙදේක දාන්නේ රෂියන් GSA එක, රෂියන් අලුතෙන් පත් කරපු රෂියන් නියෝජිත ආයතනයට ප්‍රචාරයක් ලබා දීමට. දැන් ප්‍රශ්න තිබෙන ධම්මික ජාත්‍යන්තර මට්ටමේ වෙළෙහෙළ දාම් කිරීමේදී මේ වගේ PR වැඩ, මහජන සම්බන්ධතා වැඩ මේ පාටියම දානට ඕනි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අර අපිට දවස් දෙකකට කලින් ආරංචියක් ආවා, මොකද්ද මේ විදේශ නියෝජිත ආයතන පත් කරපු ක්‍රමයේ ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට නුසුදුසු පත් කරලා ඒ වෙනුවෙන් පාටියක් දාන එක තමයි ප්‍රශ්නට මුල. Function to publicize new GSA in Russia. Sri Lankan reimbursed 24 million to Sri Lankan embassy in Russia. PCOI told NUN Yoshita Perra Vartha Karana Daily Mirror Puvathpatata. Rasa Puvathpate Pradhana Pituwaya Thora Ganne Me Vartawata Sivanth Pranandu Genana Vartawa. Mihin Lanka Sri Lankan Nakramikata Gana Gothabe CID Ta Kiyala Vishesha Pathaya Yoda Ganne. මිහින් ලංකා ශ්‍රී ලංකන් ගුවන් සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවට පැමිණියා කියලා රස වාර්තා කොට තිබෙනවා. ස්ටේට් කවුන්සල් එක්ස්ප්‍රෙස් සර්ප්‍රයිස් උදයංග පේස් ෆර් UL Moscow ඩූ එම්බසි ගෙට්ස් රීඉම්බර්ස්ඩ්
24 million readily spent yanu udayang virutung hitapu rasiyan thana pativarya sri lankan airline samagam patkaru niyojita ayathanayak wenin utsavayak pawathuna e utsavayata gipu viyadama sri lankan ayathane visin million 24k shanein ohuta laba di tibenawa හොඳයි අපි දැන් සූදානම් කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ ලබා දීමට පැමිණි අය මොනවද කිව්වේ සහ කොමිස් මේ කටයුතු පිළිබඳ වැඩිදුර වාර්තාවට අවධානය යොමු කරන්න. ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඔහු මෙසේ ප්‍රකාශ ලබා දුන්නේ. ඔහුගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරම්භක සමාජිකයෙකුද වනවා. එම සමාගම පිහිටුවීමට ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් භාර දී ඇත්තේද මොහුයි. මේ මිහින් ලංකා ගුවන් සේවාව ආරම්භ කරාම එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ මුලින්ම මම සේවය කරා. ඇත්තටම ඒ සේවය කරේ ආරක්ෂක ලේකම්වරයාට අමතරව. හැබැයි මේ සේවය කරන අවස්ථාවේදී මම කිසිම අමතර වේතනයක් හෝ වරප්‍රසාදයක් ලබා ගන්නේ නැතුව තමයි මේ අමතර සේවාවන් සිද්ධ කළේ. එම ගුවන් සේවය ආරම්භ කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි මම සාක්ෂියක් ලබා දුන්නේ. දැන් මීට පෙර මාස ගානකට පෙර තමයි මේ කොමිසම පත් කරේ. මේ කොමිසමේදී එක කතා වුණ දෙයක් තමයි මිහින්නයා අධ්‍යක්ෂ මණ්ඩලේ පත් කළ දින කැබිනට් අනුමැතියෙන් තොරව කියලා. ඒකේ කතාවේ ඇත්තක් තියෙනවද? ඔබතුමාට තමයි චෝදනාව ආවේ. මට ඉන්න බෑනේ මාව පත් කරයින් පස්සේ. ඒක මගේ රාජකාරියක් නෙමෙයි. ඒක රේගීය අමාත්‍යාංශයේ රාජකාරියක්. ඒ කැබිනට් අනුමැතිය ලබා ගැනීම. අධ්‍යක්ෂක මණ්ඩලයට මාව පත් කළ එව්වම එතන ඉඳලා රාජකාරි කිරීම තමයි මගේ යුතුකම. මේ අතර මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පීබී ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග යන මහත්වරුන්ද විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. දේවල් සොයා බලනවනේ ඉතින් ඒ සඳහා ප්‍රකාශයක් ගන්නනේ හිටපු ජනාධිපති ලේකම් හැටියට මම හිටියා මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ පොඩි කාලයක් ඒවා ඉතින් මේ රාජකාරී කරනකොට අපි ලබන ප්‍රතිලාභ තමයි මේ අතර මෙම දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පත්කල ජනාධිපති කොමිසමද රැස්වුණා. එහිදී 2011 වසරේ රුසියාවේ විකුණුම් අලෙවි නියෝජිත කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් සාදයක් සංවිධානය කිරීම සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුණා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතාගේ සමයේදී මෙය සිදුව ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම් ගිණුම් කරන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී උපේකා අබේසේකර මහත්මිය කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මෙය හෙළිවුණේ. මෙම සාදය සංවිධාන කර තිබුණේ ගුවන් සමාගමේ විකුණුම් අලෙවි නියෝජිතයන් හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සාදයට අවශ්‍ය වියදම් දරන බවට වූ එකඟතාවක් මතයි. සාදය සඳහා වියදම් වී ඇති මුළු මුදල ඇමරිකා ඩොලර් 184,000ක් වන බවයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඇය කියා සිටියේ. මෙම මුදල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඍජුව ගෙවිය හැකි වුවද අතරමැදි ආයතනයක් සම්බන්ධ කර ගනිමින් අදාළ මුදල් ගෙවීම විමතියට කරුණක් බවයි උපේකා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. පිරාමෙන් පස්සු යාලිත් හතර වටේ සමග. ඔන්න ධම්මික රජය කියනවා ඕනෑම වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයකට රජය සූදානම් කියලා. Government ready to face any TU action රාජිත. The government is ready to face any trade union action and it will ensure that the public is not inconvenienced whatsoever. Cabinet spokesman and health minister Dr. Rajitha Senaratna said yesterday. බොහොම හොඳයි ඇමතුමනි. ඇමතුමා කියන විදිහට ඕනෑම වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයකට රජයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක බොහොම හොඳ කටයුත්තක්. එනිසා වෙන්නේ නැති ලක්බිම පුවත්පත මෙන්න මෙහෙම වාර්තා කරන්නේ හමුදා සෙබළුන්ට දුම්රිය පුහුණුව පානුක රාජපක්ෂ ගැන වාර්තාව දුම්රිය වර්ජනවලට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුම් දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට රජයේ කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලක්බිම යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා කියලා කියනවා. ඉතා පැහැදිලිවම හැම වෙලාවෙම විකල්පයක් තියාගන්න එක හොඳයි. ඉතින් ඒ නිසා දුම්රිය වර්ජනයක් කරොතින් ඒට මොහොන දීම සඳහා මේ පුහුණු කිරීම හොඳ දෙයක් කියලා තමයි අපිට හිතේ. දැන්ට හමුදාවේ සිට 40ක් යුද්ධෙන් පසු සම්බන්ධ වුණු බව
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරනවා 40% of army joined after the war at least 40% of those within the Sri Lanka army had joined after the end of the war in 2009 Kilinochi security forces commander major general Nissanka Ranawana said මේ කාරණෙන් බොහෝ දේවල් ඉස්මතු වෙනවා එකක් තමයි බොහෝ අයට ඒ කියන්නේ 40%කට යුද පුහුණුව නැත්නම් යුද අධ්‍යක්ෂකීම නැතිවීම වෙන්න පුළුවන් ඒ වගේම බොහෝ වෙලාවට මීට කලින් හිටිය කට්ටිය හමුදාව වෙනුවෙන් රට වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරා නමුත් දැන් මේ අසම්බන්ධ වූ අයට යුද්ධයකට මුහුණ දෙන්නේ නැහැ ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ හමුදාවේ තත්ත්වය ඉහළට දැන්වීමටත් ඔවුන් නියම හමුදාල් ධාරි බවට පත් කිරීමටත් හමුදාව තුළ යම් ක්‍රමවේදයක් තිබෙනවායයි කියලා. ඒ අතරේ යුද හමුදාවේ 30කට උසස් වීම දීම පිළිබඳව ශානිකා මාධවී පීරිස් ලක්වීමට ගෙනෙන වාර්තාවටයි අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් 30කගේ තනතුරු උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවරගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කොට තිබෙනවා. Four disabled war heroes promoted as major generals. Then Hamudawata karanne Hamudawadiya balanne kiyuwata ehema ekak naha ne dan meka den Hamudawadiya bohoma sadaniya lesa balla Hamudawata awashya de me rajyusin karanawa kiyana karane meken ut pahedili wenawa. Army spokesman Sumit Atapattu said four brigadiers among the five DJIP Gamage HR Vikramasinghe JR Ambe Mohotti and WHM Manathunga sustained serious injuries during the war and were either paralyzed or disabled. ආබාධිත තත්ත්වයෙන් පසු වුණු හතර දෙනෙකු මේජර් ජෙනරල් තනතුරට උසස් වීම ලබා දී තිබෙනවා 30 දෙනා අතුරින් මේ හතර දෙනාත් සිටිනවා මේජර් ජෙනරල් තනතුර ලබා ගැනීමට වාසනාව ලැබුණු. ඒ අතරේ මෞබෙන් පුවත්පතේ ප්‍රධාන ශේෂ පාඨයටයි දැන් අපි අවධානය යොමු කරන්නේ කොස්තාපල්ගෙන් පලිගත් කැප්ටන්ට ලක්ෂ 15ක් ගෙවන්න වෙයි මාස 18කදී තැන් 11කට මාරු කරලා අවුරුදු 10ක් තිස්සේ පන්න පන්නා වද දීලා කොස්තාපල්ගේ ආත්ම ශක්තිය ගැන ගම්පොළ මහේස්ත්‍රාත්ගෙන් පැසසුම් කියලයි මේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ අනුව කොස්තාපල්ගෙන් පලිගත් කැප්ටන්ට ලක්ෂ 15ක් ගෙවන්න වෙලා කියන පොත තමයි මෞබිම අද ප්‍රධාන ශේෂ පාඨය කොටගෙන තිබෙන්නේ. දමික මේ 20 වෙනි සංශෝධනය පිළිබඳවත් පළාත් සභා ඡන්දය පිළිබඳවත් ප්‍රවෘත්ති කිහිපයක් තිබෙන අපි අවධානය යොමු කරමු. අපි දිනමින් පුවත්පතේ අතුල් පිටු වාර්තාවකට ඒ පිළිබඳව ඔබට කියන්න අවධානය යොමු කරන්නේ. ඒ අනුව දිනමින් පුවත්පත වාර්තා කරන්නේ මේ කාරණාව පිළිබඳව මෙන්න මේ විදිහට මේ 20 වෙනි සංශෝධනය හරහා සිදුවන් යන්නේ කුමක්ද කියන දේ පිළිබඳව මෙන්න මෙහෙමයි කියන්නේ 20 වෙනි සංශෝධනය කඩනම් කර පාර්ලිමේන්තු මැතිවරණය මිශ්‍ර ක්‍රමයටත්වයේ පැවැත්විය යුතුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරයේ ඇමති මහින්ද සමරසිංහ පැහැදිලි කරනවා යන ඔහු කියන්නේ 20 වෙනි සංශෝධනය කඩනම් කර පාර්ලිමේන්තු මැතිවරණය මිශ්‍ර ක්‍රමයට පැවැත්වන්න ඕනේ කියලා නමුත් මැතිවරණ පැවැත්වීම පිළිබඳව කෙසේ වෙතත් සීමා නිර්ණය පිළිබඳව කතන්දරේ තාමත් විසඳිලා නැහැ ඒ දේ නිසා අපි කියන්නේ මේවා විසඳාගෙන මේ අවශ්‍ය කටයුතු කරන්නට කියලා 20 වෙනි සංශෝධනය කඩනම් කර පාර්ලිමේන්තු මැතිවරණය මිශ්‍ර ක්‍රමයටත්වයේ පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි එහි මාධ්‍ය ප්‍රකාශක වරායහා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරනවා සමන්මලේ ප්‍රියශාන්ති දිනමින වෙනුවෙන් එය ලියනවා Current electoral system good but hitch is with percentage of leaders nominees Rajita Saki Jabbar Vartha Kanna Paridhi the current electoral system was good but the problem was with the ratio between candidates elected on the first past the post and proportional representation system Health Minister Rajita Senaratna said yesterday in Colombo yanuwa amathi Rajita Senaratna prakash karanne denta pavathina me chandakramaye hondai habai prashna thibenne mehi arara nama yojana bar dimidi saha me මැතිවරණ ක්‍රමයේ තිබෙන මේ මනාප ක්‍රමයෙන් පත්වීම සහ ආසන ක්‍රමයෙන් පත්වීම අතර තිබෙන නොගැලපීම නිසා තමයි මේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ කියලා. ඒ වගේම මේ ඩිලිමිටේෂන් රිපෝට් එක සීමා නිර්ණ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ධර්ම මතය SLFP clears PM of engineering vote against delimitation report. We are all opposed to it. මෙහෙම කියන්නේ මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඔහු කියන්නේ මේ සීමා නිර්ණය වාර්තාවට විරෝධී දැක්වීම සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් අගමැතිතුමාට කරන්නට බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට පක්ෂයක් විදිහට දේශපාලන වශයෙන් මේකට විරුද්ධ වුණා. වගේම මේට විරුද්ධ වෙච්ච අය බොහෝ හිටියා. We are all opposed to it යනුවෙන් තමයි සමින්ද ෆර්ඩ්නන්ඩ් වාර්තා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මහින්ද සමරසිංහ මහත්මයා ප්‍රකාශ කරන්නේ. මෞබිම පුවත්පතේ අවධානය යොමු කරන්නේ පස්වෙනිදා ඒකාබද්ධයේ ජනබලය ගැන පාර්ශව දෙකක අදහස් දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි බලමු කවුද මේ කතාවට සම්බන්ධ වෙන පුද්ගලයන් දෙදෙනා කියලා නිමල් සිරිපාල් සිල්වා අමාත්‍යවරයා සහාය දිසානායක මන්ත්‍රීවරයා ඒ අනුව නිමල් සිරිපාල් සිල්වා අමාත්‍යවරයා කියනවා ශ්‍රීලනිප මන්ත්‍රීන් ගියොත් බලා ගන්න පුළුවන් කියලා ඒත් එස්පී දිසානායක මන්ත්‍රීතුමා කියන්නේ නිමල්ට දැන් සිහි කල්පනාව අඩුයි කියලා රුචිර දිලාන් මදුසංකයි මේ වාර්තා දෙකම ගෙන එන්නේ අපි බලමු ගියොතින් බලා ගන්න පුළුවන් කියන කෙනාද හරි
සීකල්පනාව අඩුයි කියන කෙනාද හරි කියලා කොහොම වුණත් ආ බැලූ බැලමට නම් පේන්නේ SP දිසානායක මහත්තයා සමහර කරන ප්‍රකාශ සමහර කාරණාත් එක්ක එතුමාගේ සීකල්පනාව මදිදෝ කියලා මොකද නිමල් සිරිපාසල මහතා බොහොම හිමින් කටයුතු කරන නිසා මේ යම් ප්‍රහාරයක් එල්ල කරගන්නවාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා කොහොම වුණත් SP දිසානායක මහතා ඒ පැත්තට ගියාට පස්සේ මොනවද කියන්නත් ඕනේ හින්දා නිමල් සිරිපාසල මහත්තයාට කල්පනාව මදි කියලා කියන්නට ඇති සමහර විට මෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් ඔහු කියනවා ඊළඟ ඡන්දෙදී ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වගේම ඔහු කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ඊළඟ ජනාධිපතිවරණයේ ඉල්ලුවත් නැති වුණත් ධම්මික එහෙම ඔවුන්ගේ පාර්ශවයෙන් ඉල්ලන කෙනා ජනාධිපති උනායින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරලා තමන්ව ඩිෆෙන්ස් සෙක්‍රටරි කරයි කියලා දැඩි විශ්වාසය ඔහු පළ කරනවා people want mr as leader gota it is not a matter of whether mahinda rajapaksha can contest for the presidency once again or not as long as whoever becomes the president at the next election forms a government with him mahinda as the prime minister former defense secretary gotabaya rajapaksha said yanuwa hitapu arakshaka pradhan lekam thuma kiyanne me janathawata one mahinda rajapaksha mahatmaya laksha 62 ka janathawa ho pratikshepa karana das 15 edi දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන ජනතාව විලානේ මහින්ද රාජපක්ෂ මහත්මයා කවුරු ජනාධිපති වුණත් කමන්නේ මහින්ද මහත්මයා අගමැති කරනවා නම් කියලා තමයි ගෝඨාභය මහත්මයා ප්‍රකාශ කරලා තිබෙන්නේ. දැන් දිරිමින පුවත්පත්තර අවධානය යොමු කරනවා මින්නේරිය ජාතික වනෝද්‍යානය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය తాවකාලිකව වසා දැමුණා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙනමින් ඒකට ප්‍රධාන හේතුව බවට පත් උනේ අනවසර දෙහිවර කර්මාන්තයෙන් නැළීම මෙන්න ඒට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රිය ඇතුළු 11ක් රිමාන්ඩ් කියලයි දිනමෙන පුවත්පත ප්‍රධාන ශේෂ පාඨය වෙන් කරන්නේ අද දවසේ මින්නේරිය සිද්ධියට පොහොට්ටු මන්ත්‍රිය ඇතුළු 11ක් රිමාන්ඩ් පොරොන්නරුව එම් පී සරත් ගෙනන වාර්තාව සැකකරුවන් හිඟුරක්ගොඩ අධිකරණයට රැගෙන යන ආයුරු පොරොන්නරුවේ දිසා සමූහ වාර්තාකරුව ඉදිරිපත් කරනවා ඒ අනුව මින්නේරිය වනජීවි නිලධාරීන්ට පහර දී එහි කාර්යාලයට අලාභාන සිදුකොට වනජීවි නිලධාරීන් බාහිර සිට සැකකරුවෙකු පැහැරගෙන ගිය හිඟුරක්ගොඩ ප්‍රාදේශ සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රී ඇතුළු 10ක් අගෝස්තු 28 වෙනිදා දක්වා හබර්න පොලිසිය විසින් අත්අඩංගුවට 28 වෙනි බදා 28 වෙනිදා රාත්‍රී හබර්න පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අගෝස්තු 29 වෙනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් සැප්තැම්බර් 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සත් නායක්කාර මහතා නියෝග කළා කියලයි සනත් නායක්කාර මහතා නියෝග කරා කියලයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අනුව මෙන්න බලන්න මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය කියන්නේ මහේෂ් මේ දවස්වල මේ අතිශයින් අලියතුන් බලා ගන්න පුළුවන් තැනක් එක පොකුරට එක රංචුවට අලියතුන් 200 ඉන්නවා මින්නේරිය සහ කවුඩුල්ල. යාලට සංචාරක මේ දවස්වල යනවා අඩුයි. ඒතර බොහෝ වෙලාවට සංචාරකව හැමෝම යන්නේ මින්නේරියට. ඒ කියන්නේ මින්නේරිය ජලාශය සහ කවුඩුල්ල ජලාශය ආශ්‍රිතව මේ වනෝද්‍යාන දෙකේ මේ දවස්වල මේ ඕනිම වෙලාවක දවසේ ඕනිම පැයක අලි 25ක් 30කට එහා බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ විශේෂයෙන්ම දේශීය සංචාරකයන් වැඩි වශයෙන් එනවා. එහෙම තියෙද්දි තමයි මේ අය මේ මෙහෙම කළා කියනවා මින්නේරිය පාඩුයි කවුරුල්ල පාඩුයි එහෙම කියලා. ඒ අතරේ මේ වගේ දේවලුත් මේගොල්ලෝ සිද්ධ කරනවා. ඔව් අපසතුව වීඩියෝ දර්ශන කීපයක් ලග්නේ පුවත්පත්ත්තේ වාර්තා කරනවා වනෝද්‍යාන නිලධාරීන්ට පහර දුන්නයි පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට ප්‍රියන්ත බණ්ඩාරයි පොළොන්නරුවේ සිට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ වාර්තා දිත්වෙන් පස්සේ එහි වැඩිදුර වාර්තාවටයි අපි දැන් අවධානය යොමු කරන්නේ. මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී දීවර කටයුතු වල නිරත වූවන් වැටලීමට වනජීවී නිලධාරීන් කටයුතු කිරීමත් සමග මීට දින කීපයකට පෙර ගැටුමක් ඇති වුණා. එහිදී වනජීවී නිලධාරීන් කීප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. වනජීවී නිලධාරීන් බාරේ සිටි දීවරයෙකු මුදා ගනිමින් අත්අඩංගුවටගත් දීවර ආම්පන්න තොගයද මෙම පිරිස පැහැරගෙන ගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය සහ හබරණ පොලිස් ස්ථාන කළ පරීක්ෂණවලට අනුව සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. ඒ අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකුද වෙනවා. අත්අඩංගුවටගත් පිරිස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වර්තමාන මන්ත්‍රීවරයෙක් ඔහු කියනවා මේ ආරම්භ කරපු දූෂණ විරෝධී අධිකරණයේ මහාධිකරණයේ
වර්තමාන රජයට එරෙහිවත් නඩු පවරනවා කියලා නඩු වගේක් තිබෙනවා කියලා ඒක බොහොම හොඳ කාරණයක්. උසාවි හදන්නේ නඩු පවරන්නේ විපක්ෂයට පමණක් නෙවෙයි වර්තමාන ආණ්ඩුවෙත් පැරණි තිබෙනවා නම් ඒවට අනුවරයෙන්ම නඩු පැවරිය යුතුයි. Cases to be filed in special high court against the government. Lahiru potumulla vaartha karana paradi a number of cases were waiting to be filed in the recently established special high court yanwen tamai Susil Premajayanta mantriwarya aprakasha kata tibenne yatrawareedi Harshan Rajakarana mantriwarya menne mehema kiyenawa JO attempts to swindle people UNP the joint opposition was attempting to create false ideologies on the matters pertaining to the affairs of the country especially on the free trade agreement between Sri Lanka and Singapore yanwa Harshan Rajakarana penwa denne me ekabad vipakshaya janathawa biyawaddamin anisi bayak athi kirimin කිසිම සාධාරණ කාරණාවක් නැතුව රටේ දියුණුව වළක්වන ආකාරයෙන් කටයුතු කරනවා අය කියලා. අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා ඊයේ දවසේදී ජපාන් නියෝජිතයන් මුණ ගැසුණා. එහිදී එතුමන් දැක්වූ අදහස් මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා දිනමෙන පුවත්පතට මෙන්න මේ විදිහට. මහනුවර සැලැස්මට අධිවේගයට අත දුන් ජපානයට කෘතඥතාව පළ කරනවා අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ. මහනුවර මහනගර සැලැස්ම නිර්මාණය කිරීම සහ අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජපාන් රජය ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය ඇමතිනි කසු යුකි නකතේ මහතා සමග අත්ලියගම් මන්දිරයේදී ඊයේ පෙරවරු පැවති විශේෂ සාකච්ඡාවේදී තමයි අග්‍රාමාත්‍යවරයා සිය කෘතඥතාවය මේ විදිහට පළ කොට තිබෙන්නේ. අපි සූදානම් එහි වැඩිදුර වාර්තාවට අවධානය යොමු කරන්න. මහනුවර මහනගර සැලැස්ම නිර්මාණය කිරීම සහ අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ඉදිකිරීම සම්බන්ධයෙන් ජපාන රජය ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම හමුවේදී කෘතඥතාව පළ කළා. ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරකයේ දෙන පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීම ජපානයේ අපේක්ෂාව බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසු යුකි නකනේ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා නාවික හමුදා වෙනුවෙන් ආරක්ෂක යාත්‍රා දෙකක් ලබා දීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිය ස්තුතිය පළ කළා. ඉන්දිය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගන්නා ප්‍රයත්නය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. නිදහස් නාවික ගමනාගමනයේ වැදගත්කමද අවධාරණය කළ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජපානයේ පූර්ණ සහාය ලබා දෙන බවද කියා සිටියා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂික කරුණු ගණනාවක් කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනුණා. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හොඳයි, දැන් අපි කැමති මහපොළ පිළිබඳ ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න. මේ මහපොළ මේ පදනම නැත්නම් මේ මහපොළ ආධාර ඇති කරන්නේ ලලිත අතුලමුදලි මහත්මයා උදාර පරමාර්ථයකින්. නමුත් පසු කාලීනව යම් යම් දේශපාලන අතපෙවීමේකට සිද්ධ වෙනවා. එක්වක්වානුවක මේ මහපොළ අරමුදල අරන් නැවත ආයෝජනය කිරීමේ ව්‍යාපෘතිය පටන් ගන්නවා. සංකල්පය හොඳ, හැබැයි කරපු ක්‍රමය වැරදිලා තිබෙනවා. ඒ වැරදීම නිසා ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අලාභ වශයෙන් සටහන් වෙනවා ඔවුන්ගේ ගිණුම් වාර්තාවල. Over 5.5 billion rupees losses incurred by Mahapala Trust Fund. Losses incurred over 15-year period due to bad investment management. Two Mahapala Trust Fund management companies to be liquidated. Then තමයි daily FT පුවත්පත වාර්තා කරන්නේ. අවුරුදු 15ක සිට Mahapala මුදල් පරිහරණය කරපු මේ මුදල් ආයෝජනය කිරීමට ආයතන දෙකක් පිහිටුවා තිබුණා. මේ ආයතන දෙක හරියට මේ මුදල් පරිහරණය කළ නැහැ. මේවත් මේ මේ ධම්මික කතා නෝනට මේවතර බැඳුම් කරට සම්බන්ධ ඒ කියන්නේ මේ මෙච්චි බැඳුම් කර නෙවෙයි. ඔය බැඳුම් කර ඔය මුදල් මාෆියාවේ කටයුත්තක්. ඔක දන්නෝ දනිති මේවා කොහොමද සිද්ධ වුණේ කියලා. මහපොළ මුදල් කොහොමද සංසරණය කරේ කියලා අන්තිමේදී වුණේ මහපොළට පාඩු ලැබිලා තිබුණා. දැන් රජයට සිද්ධ වෙන්නේ මේ ආයතන දෙක වසා දමන්නට. يعني මහපොළ මහපොළවට බරක් වෙලා වගේ එකක්ද කියන්නේ. රට මහපොළ බරක් නැතුව තිබ්බ ඒ ඒ ඒ ෆන්ඩ් එක ඒ අරමුදල එක එක කට්ටිය තමන්ගේ තමන්ට බැර කරගෙන අලාභ තමයි ඇති කරලා තිබෙන්නේ. ඥානසාර හිමියන් පිළිබඳවයි දැන් අපි කතා බහට ලක් කරන්නේ තෝරාගන්නේ ලක්බිම පුවත්පත ප්‍රධාන පිටුව. ඥානසාර හිමිගේ ඇපෑලට අවසර දීම සලකා බැලීම 31 වෙනිදා නිශාන්ති රාමනායකයි අධිකරණයේ සිට වාර්තා කරන්නේ. අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනාවලට නියම කළ සිරදඬුවම් තීන්දුවට එරෙහිව ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාවක් ගොනු කිරීමට කර තිබූ ඉල්ලීමට අවසර ලබා දීම සලකා බැලීම ලබන 31 වෙනිදා කිරීමට අභියාචනා අධිකරණයේ ඊයේ තීරණය කළා කියලා වාර්තා වෙලා තිබෙනවා. Convicted Nanasara Thera to appeal CA to consider application on Friday. Eyanuwa Abhiyachana Adhikaranaya Nanasara Swamin Wahansege Abhiyachanaya me Sikurada dineedi vibhagayata ganeemata naththam e pilibanda salaka balimata soodanam bawa thamai Delimira Puwathpatha wartha karanne. ඒ අතරේ දිනගම ධම්මික රණවීරගේ වාර්තාව මවබිම පුවත්පතේ මෙන්න මෙහෙම කියනවා. ඥානසාර හිමිට දැන්ම සමාව දෙන්න බෑ ඇමති රාජිත කියන කතාව. සිරගත කොට සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් දීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව සම කැබිනට් ප්‍රකාශක
වෛද්‍ය රාජිත සේනාරත් මහතා පැවසුවා කියලා කියනවා කොහොම වුණත් ඒක දැම්ම කරන්න බෑ කියලා තමයි මේ කියන විදිහට එතුමන් කියලා තිබෙනවා. ඒක දඬුවමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගියපු ගමන් එළියට එන්න එහෙම දඬුවම් අවශ්‍ය නැහැ නේද ධම්මික. හැබැයි උන්වහන්සේට පුළුවන් අභියාචනද කරන්න ගිහිලා තමන්ගේ කතාව කියලා තමන්ට සහනයක් ලබා ගැනීමට දෙලිමර පුවත්පතේ තිබෙනවා මෙන්න මේ නාවික හමුදාවට සම්බන්ධ ප්‍රවෘත්තියක් ඇමරිකාවෙන් ලැබුණු සහයෝගයක් පිළිබඳව US hands over high endurance cutter to Sri Lanka. The US Coast Guard handed over a high endurance cutter to the Sri Lankan Navy in a ceremony presided over by Navy Commander Vice Admiral Sirimeon Ranasinghe and Rear Admiral Michael Haycock of the US Coast Guard in Honolulu. ළමයික මේ ප්‍රවෘත්තියෙන් අපිට ගන්න පුළුවන් එක දෙයක් තමයි මේ ලංකාව කොච්චර ක්‍රමෝපායක තැනකද ස්ථානගත වෙලා තිබෙන්නේ. එක් පැත්තකින් ඇමරිකාව උදව් කරන ආරක්ෂා වැඩපිළිවෙලට, ජපානය වෙලා ආරක්ෂා වැඩපිළිවෙල උදව් කරනවා, චීනය උදව් කරනවා, ඉන්දියාව හැම වෙලේම අපේ ආරක්ෂාවට නැත්තම් මේ සමුද්‍ර ආරක්ෂාවට උදව් කරන්න සූදානම්. එතකොට අපිට ඇත්තරම අපේ රටගෙන කොතරම් වටිනාකමක් අපිට තියෙනවද කියන කාරණය මතුවන්නේ ජාත්‍යන්තරය අපිට දෙන ආරෝපණය කරන වටිනාකම ගැන දිහා බැලුවම ධම්මික. දැන් මේ නෞකාව නාවික හමුදාව සතු විශාලතම නෞකාව වේවි කියලා විශ්වාසය පළ කරනවා ශමිල පෙරේරා අද පුවත්පතේ වාර්තා කරනවා මෙන්න මෙහෙම. නාවික හමුදාවට ඇමරිකාවෙන් USCGC චර්මන් නෞකාව හිමිවේ. මේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වේවි කියලා වාර්තා වෙලා තිබෙනවා. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා. විරාමෙන් පසුව මුණ ගැහිමු යලිත් හතර වටේ සමග. විරාමෙන් පසුව මුණ ගැහෙන විට අපේ ඩේලි මිර පුවත්පතේ අවධානය යොමු කරන්නේ මහේෂ් ඩේලි මිර පුවත්පතේ සමාවෙන් ගලහ සිද්ධිය සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ වාර්තාවට. ගම්මුන්ගේ පහර දෙමෙන් හානි වූ ගලහ රෝහල වැසේ සැකකරුවන් ඇල්ලුවේ නැත්තම් රටපුරා වෘත්තීය ක්‍රියා වෛද්‍ය සංගමය කියනවා. අජිත් අලහකෝන් සහ සුරංග දිල්හාන් දිවයිනට ලියනවා. මේ ගම්මුන්ටත් යම් අවවාදයක් සහ යම් ආදර්ශයක් උන් ලබාගත යුතු ධම්මික. පොඩි දෙයක් වෙච්ච ගමන් ඔහොම කියලා කලකෝලහල කරලා අන්තිමේදී පාඩුව වෙන්නේ Tamanටනේ. මොකද අපි දැන් මෙතන ඊට එහා ගිය දෙයක් හිතන්න තියෙනවා. දැන් මහේෂ් මේ දරුවා මේ යන්නේ යම් ප්‍රමාදයක් නිසා කියලා කියනවා. මේ දරුවා මේ යාමේ කෝපයට රෝහලට පහර දීලා ඒ තියෙන උපකරණ වලට හානි කරා නම් සමහරලාට තව ජීවිතේ බේර ගන්න තිබුණු රෝගීන් තව කී දෙනෙක් ජීවිතේ නැති වෙන තිබුණා කියලා අන්නේ. ඔව් දැන් මේ වගේව පාවිච්චි කරලා රජේ වැදින දාරණගේ සංගමයේ ඔන්න දැන් යන වෘත්තීය ක්‍රියා මාර්ග වලට අර එහෙම යරෙන්න මේක සැකකරුවන් නැල්ලුවේ නැත්තම් රටපුරා වෘත්තීය ක්‍රියා මාර්ග නෙමෙයි. ඔබතුමාලගේ පැත්තෙන් වෛද්‍යවරයාගේ යම් ප්‍රමාදයක් වුණා නම් ඒක මොකද්ද කියලා තමයි ඉස්සෙල්ලා බලන්න අවශ්‍ය වෙන. මොකද එතන ඉන්න නර්සස් නැත්තම් මේ හෙදෙහෙදියන් සමහරු ප්‍රකාශ කරනවා පොඩි ප්‍රමාදයක් වුණා ගෙනාවේ මෙන්න මේ වෙලාවට. හැබැයි මෙන්න මේ වෙලාව වෙනකන් තියාගෙන ඉන්න සිද්ධ වුණා. මොකද ඇක්සිඩන්ට් එකක් වෙච්ච කෙනෙක් එතෙන්ට ගෙනාව කියලා මම හිතන්නේ මගේ මතකේ නිවැරදි නම් ඒ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒකෙන්ද මේ ගහපුව ඇල්ලුවේ නැත්තම් වෘත්තීය ක්‍රියා මාර්ගයට යන්න කලින් ගහන්න හේතු පාදක වුණු ඔබතුමාලගේ සංගමය නියෝජනය කරන අයගේ මොන හරි අත්තරද්දක් වුණාද කියලා හිතට එකඟව හොයලා බලලා වෘත්තීය ක්‍රියා මාර්ගයකට ගියා නම් හොඳයි. අගෙන අර අනුන්ගේ ඇහි තියෙන හෙන්ද පොල් කෙන්ද ගන්න බලනවා තමන්ගේ ඇහි තියෙන පරාලේ ගැන හිතන්නේ නැතුව. නැත්නම් අර මොකද පය මේකලතර අනන්ඩ ඉන්න කෙනාට ඇඟිල්ලෙන් අයිනවා වගේ මොකක් හරි පුංචි දෙයක් එනකන් ඉන්නේ ස්ට්‍රයික් එක. එයාලා එන ගන්නවා. අනින්න ඕනේ එයාලා එන ගන්නවා මේ ඔවුන්ගේ කතාව. ගලහ හොස්පිටල් ක්ලෝස්ඩ් GMO a tale story of the ill-fated child. දේලි මිර පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍යවරයා නියෝග කරනවා මේ පිළිබඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා, විමර්ශනයක් කරන්න කියලා. ගලහ හොස්පිටල් ඉන්ෆන්ට්ස් ඩෙත් රාජිත ඕඩර්ස් ප්‍රෝබ් යනුවෙන් රන්මිණි ගුණසේකර, දිලන්ත ජයමාන සහ කවින්ද ක්‍රිස්තෝමස් වාර්තා කරනවා. an investigation will be conducted into the death of the infant at the Galaha hospital and strict measures will be taken, minister of health Rajit Senaratna said yesterday. අද පුවත්පතේ අවධානය යොමු කරන්නේ මෙන්න ලංගම පැත්තෙන් ඇසෙන කතාවක්. මේක ටිකක් සුබදායි කතාවක් ලංගම සේවකයන්ට. සෑහෙන කාලෙකින් අහපු නැති කතාවක්. ඒක තමයි. මොකද උන්ගේ EPF ඊටවත් උන්ට ලැබෙන්නේ නැහැ සමහර තැන්වල. ඒ නිසා මේක ලංගම පැත්තෙන් හොඳයි. ලංගම සේවකයන්ට දසදහසක ප්‍රසාද දීමනාවක් එච්චයි තුෂාරයි වාර්තා කරන්නේ අද වෙනුවෙන්. ලංගමය ලාභ ලැබෙමින් සිටින නිසා මේ වසර තුල ලංගම සේවකයන් රුපියල් 10000ක ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව ප්‍රවාහන ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල් සිල්වා මහතා සඳහන් කරනවා. දැන් මෙහෙම ප්‍රසාද දීමනාවක් ලබා දෙනකොටත් SD මන්ත්‍රීතුමා කියයි දන්නේ නැහැ පොඩ්ඩක් මේ දවස්වල මේ කල්පනාව මදි කියලා. කල්පනාව මදි වෙලා හරි කමක් නැහැ 10000ක් ප්‍රසාද දීමනා දෙන එක. ඒකින්ද මේ දෙයක් කියනකොට පොඩ්ඩක් කල්පනා කරොත් හොඳයි කියලා අර ඔබ නිතර කියන කතාව මතක් කරන්න හිතුණා. ඔන්න සිරිපාල් සිල්වා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ලංගම සේවකයන්ට
රුපියල් 10000ක ප්‍රසාද දීමනාවක් දෙනවලු ලංගව දැන් ලාභ ලැබමින් තියෙන නිසා. අනික ධම්මික මේ ඔය නිමල් සුපාඩි සිල්වා සහ අශෝක අබේසින් කියන සංයෝජන අපි දන්නා තරමින් හරිම යහපාලනයට බොහොම ආදර්ශයක්. උන් දෙන බොහොම සමගියෙන් වැඩ කටයුතු කරන් යනවා. දෙන්නත් පක්ෂ දෙකේ උනාට රණ්ඩු කරන්නේ නැහැ. හොඳ contribution. හොඳ contribution එක සහ මේ ලංගම අපි මතක ඇති කාලයක අපි ඇහුවේ නැහැ ලංගම මේ ලාභ ලැබුවා කියලා. ඒකට හේතුව දැන් මීට කලින් හිටිය රජය මොකද කරේ? Tamanta අවශ්‍ය ප්‍රමාණයෙන් බස් ගත්තා. ඒ බස් වලට ගෙව්වේ නැහැ. ඒ වකට ධම්මික අදත් නඩු තිබෙනවා. ඔය සුසිල් ප්‍රේමජයන් මහත්මයා ඔය කතා කරන නඩු ගැන එතුමත් මේ නඩු වලට සම්බන්ධයි. එතකොට ඒ එදා සන්ධානය කරේ Tamanta අවශ්‍ය පරිදි ලංගම ඒක මොකද අපයෝජන කරගෙන හිටතර අපයෝජන නැත්නම් අපවිත්‍ර කරාද? ඔය තියෙනවනේ අර මේ ලංගම අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නඩු කිව්වා. නඩු කිව්වේ. හැබැයි මෙන්න මේ රජයට හැකියාව ලැබිලා තිබෙනවා ලංගම ලාභ ලබන තැනට කියලා. අන්න රට යන තැන. අපි මේක ප්‍රශංසා කරන මේක පොලිටිකල් දෙයක් නෙමෙයි. අපි ඇත්තටම thank you very much Mr. Nimal Sripalani Silva Mr. Ashok Abesinghe කියලා අපි කියනවා. මහත්තුරුන් දේශපාලඥ දෙදෙක් ඔව් මේ කරලා තිබෙන දේ ඉතාම හොඳ දෙයක්. පාඩු ලබන ආයතන ගොඩ ගන්න බෑ කියන එක බොරුවක් කරලා කොහොම හරි මේක පාඩු නොලබන තත්ත්වයට ලබලා ලාභ ලබන තත්ත්වයට පත් කරලා තිබෙනවා. මේ මාකඳුරේ මදුෂගේ පියා පිළිබඳ ප්‍රවෘත්තියක් මාකඳුරේ මදුෂ ෆාද සකම්ස් ටු ඇක්සිඩන්ට් ඉන්ජරිස් එනෝ මේ මාකඳුරේ මදුෂ කියන ඔහු ඊතරම් දැන් අපි ඊතරම් දන්නවා මාකඳුරේ මදුෂ නිකන් අර ෆිල්ම් ස්ටාර් එකක් වගේ. ඔහුගේ පියා රිය අනතුරකට ගොදුරු වෙලා ජීවිතක්ෂර පත් වී තිබව තමයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. රස පුවත්පතේ ප්‍රධාන ශේෂ පාඨයටයි දැන් අවධානය යොමු කරන්නේ සරත් මනුල වික්‍රම ගෙනෙන රසකාරක දමා ජලය වස කරන චාවාරමක් අනුරාධපුර නගරය හා එයවට පිරිපහදු කළ ජලය ලෙස අලෙවි කරන ජලය කිසිදු ප්‍රමිතියකින් තොර බවත් ඒවා අජිනමොටුව නැමැති රසකාරකයේ යොදා නැවුම් රසයක් දැනෙන ලෙස සැකසූ පිරිපහදු නොකළ ජලය බවත් අනුරාධපුර මහනගර සභාව ඊයේ අනාවරණය කරගෙන තිබෙනවා කියලා කියනවා. අනුරාධපුර මහනගර සභාව මේ අනාවරණය කර ගැනීම පිළිබඳ අපි ප්‍රශංසා කරනවා වගේම මේ සඳහා අවශ්‍ය පියවර ගන්නට කියලා අපි නගර සභාවට සහ අනිකුත් බලධාරීන්ට අවධානයට යොමු කරනවා. මොකද හේතුව වතුර පොදක් බොනකොට ඒක වස වෙනවා නම් ඒක මුදල් බවට පත් කරගන්න යම් ජාවාරම් කරුවන් ලෑස්ති වෙනවා නම් ජාවාරම් කරුවන්ට නීති ක්‍රියාත්මක කරලා ඒ වතුර ටික ඒගොල්ලන්ට පෙවුවොත් හොඳයි කියලා කියන්න හිතෙනවා. අර රජ කාලේ වගේ දඬු කඳ නේද ධර්ම කියන්නේ? දඬු කඳ තිබ්බනම් හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහට බලන්න බොන වතුර වලට වංචා කරන මේ මිනිසුන්ට දෙන්න ඕනේ දඬුවම කුමක්ද කියලා දන්නේ නැහැ. දැන් අපි අවධානය යොමු කරමු මේ ඔව් අපිට පුළුවන් මේ හොඳයි මහේෂ් මේ දැන් අපි මේ වෙද්දි මොනරාගල තත්ත්වය ගැන සොයා බලන්නත් අපිට ඉඩකඩ තිබෙනවා. මොකද හේතුව මේ අපේ මදුසංක ඇතුළු මුළු සමස්ත ITN කාර්ය මණ්ඩලයේ භාගයක් විතර දැන් ඉන්නේ මොනරාගල ගිහිල්ලා ITN FM වසන්තම් TV වසන්තම් FM ITN TV මේ සියලු දෙනාම ඊයේ උදෑසන වගේම අපිට පුළුවන් මදුසංකව සම්බන්ධ කරගන්න ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් උදෑසනක් නම් මේක මොකද අලුත් තත්ත්වය මොනරාගල? ඔව් අලුත් තත්ත්වය දැන් ඊයේ දවස් අති සාර්ථකයි. ප්‍රදර්ශනය ගර්වක්‍රමතුමා සන්දය ඇවිල්ලා නිල වශයෙන් විවෘත කරනවා. ඒ වෙද්දි අපි දැක්කේ මේ වෙල්ලස්සේ අවිහිංසක ජනතාව පුතුමාකාර සතුටකින් මේ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ඉන්න ආකාරය. අපිට අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා ITN හරහා රටට පෙන්වන්න පුළුවන්කම ලැබුණා. අපේ වෝරු තියාගෙන මේ වෙල්ලස්සේ අහිංසක මිනිස්සු ගර්වක්‍රමතුමා පිළිගන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ ඒ මිනිසුන්ගේ වුණේ තිබුණේ පුදුමාකාර බලාපොරොත්තුවක්. ඒ තමයි 20-25 වෙනකොට අපි රට පොහොසත් කරන ඔය කැමරට දායක වෙන්න වෙල්ලස්සේ අපිට මේ ලැබුණ අවස්ථාව බොහොම වාසනාවන්ත අවස්ථාවක් කියලා තමයි මේ ජනතාව අපිත් එක්ක කිව්වේ. ඉතින් ඊයේ දවසේ බොහොම සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය පළමු දිනේදී ක්‍රියාත්මක වුණා. අද දෙවැනි දවසේ අදත් උදේ 10 වෙද්දි ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. ඉතින් අපි හැමෝටම කියන්නේ එන්න මේක වටිනා ප්‍රදර්ශනයක්. සංවර්ධනය ඒ වගේම සංගිඳියාව මේ සියල්ල එකම තැනකට අරගෙන ඉන්නට පුළුවන් කොහොමද කියලා දිනුම් ප්‍රජාතන්ත්‍රවාදී සිටු රටක සංගිඳියාවෙන් සංවර්ධනය කරා යන ගමන තමයි අපි මේ දකින්නේ. 2025 වෙනකොට අපේ රට කොතෙන්ද යන්නේ? ඒ යන ගමන පිළිබඳව එක එක අමාත්‍යංශ විශේෂයෙන්ම රජයේ සියලු අමාත්‍යංශ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන කුල්‍ය ආයතන ඒ වගේ මාධ්‍ය කලාපය තුළ ITN ඇතුළු සියලුම මාධ්‍ය ආයතන අපි හැමෝම එකතු වෙලා ටිකක් මහන්සි වුණා. මේ වැඩ කටයුත්ත සිදු කරන්නේ අපේ රට 2025 වෙනකොට අරන් යන තැන ඒ සංවර්ධනය කොහොමද මිනිසුන්ට උකහා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. ඉතින් කොහොම පොදු දැනක් බවට පත් වෙලා තියෙනවා නම් මේ අද දවසත් හරි සාර්ථක ප්‍රදර්ශනයක් වේවි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. හොඳයි මනසංක බොහොම ස්තුතියි උදෑසනින්ම තොරතුරු ගෙනාවට අප වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සහ හතරවටේ නර්බනාය වෙනුවෙන් අපි අද දවස පුරාවටත් හෙට දවසේදීත්
මොනරාගල සිට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අලුත්ම තොරතුරු ITN හරහා ඔබට කියන්නට සූදානම් වග මතක් කරන්නට කැමතියි. සංචාරක ව්‍යාපාරයේ ඉතා ප්‍රබෝධමත් යුගයක් ගත වෙන්නේ නැත්නම් සංචාරක ව්‍යාපාරයේ දියුණුව දිනෙන් දින අපිට දකින්න ලැබෙනවා මේ ඒහා සම්බන්ධ ප්‍රවෘත්තියක්. Sri Lanka banks on increased promotional activities to bring in 2.5 million tourists this year. And a digital marketing campaign in three key markets to kick off by end next month. Government mulls opening up Palawi airport to attract more Indian tourists. Yanu Sri Lanka Sancharaka Ayatane Balapurtuwane million 2.5k tourists Lankawata genna ganeemata eha sambandhayen idiri maasa 3 di pradhana markets naththam pradhana ape ratata wedipurama sancharakayan ratawal 3k ilakka karagena vishesha digital media campaign ekak oun diyat kirimata nimithai pulona apita dan vidis prawathin walata awadana yomu karannata thoraganne lakbima puwatpata venezuelawe janathawa toga gananen rata hera yati kiyala puwatak wartha wela thibenawa දකුණු ඇමරිකානු කලාපයේ ප්‍රධාන රටක් වන වෙනසුවෙලාවේ ජනතාව මේ වන විට ඒ රට පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ රට හැර යාමට පරණගෙන තිබීම විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා ගනිමින් ඇති ගැටලුවක් බවට පත් වී තිබෙනවා කියලා කියනවා ආර්ථික අර්බුදයේ හමුවේ වෙනසුවෙලාවේ ජනතාව තොග ගණනින් රට හැර යනවා කියලා කියනවා හිටපු ජනාධිපති චාවෙස්ගේ සහ වත්මන් ජනාධිපති නිකලස් මදුරෝගේ ඡායාරූප දෙකක්ද මේ වාර්තාවත් සමග එක්ව තිබෙනවා The Hague, Netherlands. Netherlands only may produce a warta one. Iran tells UN court time running out under US sanctions. Iran told the UN's top court Wednesday that time is running out for its people as they suffer economic turmoil that Tehran blames on renewed US sanctions. Yanu Iran exit jatinge vishesha adhikarne di me sambadak pilibanda vibhagata gen adhikarne di un prakasha karana. America apita adantettan karana wedi me vidare sambadaka panawala ape janathawata adantettan karana. Api den ivasuwa බොහොම වැඩි අපේ ඉවසීම දැන් එන්නෙම සීමා වෙනවා කියලා තමයි උන් ප්‍රකාශ කර තිබෙන්නේ. අවධානය යොමු කරනවා දිනමෙන පුවත්පතේ ක්‍රීඩා වාර්තාවට කලකට පසු ශ්‍රී ලංකාවට ජගත් පාපන්දු ජයක් සිංහ පැටව බංගලියෝ පරදවති ප්‍රින්ස් ගුණසේකර ගෙනෙන වාර්තාව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති අන්තර්ජාතික සුහද පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 1ක අනගි ජයක් ගෝල 1ක 1.0ක අනගි ජයක් හිමි වෙයි කියලායි වාර්තා වෙලා තිබෙන්නේ අපි විරාමයක් ලබා ගමු මහේෂ් විරාමෙන් පසුව එක පෙළ නරඹමු කාටෝ දැන් බලමු අපහාසයේ උපහාසයේ රසය කැටි උණු කාටෝ මෙන්න ප්‍රියන්ති පෙරේරාගේ ඩොග් ටෝක් විදුලකාධිපතිගේ පඩිය රුපියල් 69,000යි 69,000යි තව අඩු කරන්න ඕනේ අහිංසක සාධාරණ අන්දමට කොමිස් එකක් ටෙන්ඩර් පගාවක් ගහගෙන ඉන්න අපිට ලෙඩ දානවාට බලන්න කවුද මේ කියන්නේ මං හිතන්නේ මේ දේශපාලනඥ දින තමයි මේ කතාව කරන්නේ මේ ඔවුන්ගේ පඩි අඩුයි කියලා හැමදාම කියන්නේ විගණකාධිපති එහෙම කියනකොට මෙන්න බලන්න කවුද කියලා ඉන්නේ තමන්ගේ වැටුප පිළිබඳ ප්‍රදර්ශනය කරන ලංකාදීප පුවත්පති දාසගේ කාටුනේට අවධානය යොමු කරනවා මගේ මාසික පඩිය රුපියල් 69,000යි විගණකාධිපති කියද්දී මෙන්න බලන්න ඔටුනු පැලඳී ජනාධිපතිවරයාගේ පේන්නේ රුපියල් 95,000යි මගේ කියලා එතුමා කියන්නේ මේ එම්.ඩි. වීරරත්නගේ මර්සිපාල ජනාධිපති කියනවා පාර්ලිමේන්තුවට බලය පැවරුවාලු අහෝසි කරන්න යෝජනා ඉදිරිපත් කිරීමේ බලය රසපුවත් පත්‍ර අවධානය යොමු කරනවා ශ්‍රී කාන්තගේ දූපත වෙත විමල් කියනවා ජනපතිගේ පනතට ආණ්ඩුව විරුද්ධ වීම ඔහුට එරෙහිව යුද ප්‍රකාශය කිරීමක් ලුබං මෙන්න බලන්න හම්බ වෙන උත්තරේ එහෙයි එහෙයි කියලා පුරුදු උන්දැට නම් ඒක යුද ප්‍රකාශ කිරීමක් තමයි සර්. ඒ කියන්නේ එහෙයි කියන අයට මේක යුද ප්‍රකාශ කිරීමක් කියලා තමයි කියන්නේ. ජයන්ත වික්‍රමසිංහගේ Facebook පළාත් සභා සීමා නිර්ණ පනත පරාද කරලා මුස්තාපා කියනවලු පරණ ක්‍රමයට ඡන්ද තියන දෙන්නෙම නැහැ කියලා. වැඩේ අනානා ඉන්නකොට ඉබේම කල්යයි. මේ ලක්ෂ්මී පුවත්පතේ ශ්‍රී අලවත්තගේ කසය කවිය පෞලේ උදවියට පඩි පෙළ හදා තබා රට පිරිහෙන ලෙසට සෙනසුරු දසා ලබා නැත දෙලවටම ඵලයක් පිහිටුවා සබා ඇතුවා නොවේ නැතුවයි හොඳ පලා බබා මෞබිම කාටුනේත් ඒහා සම්බන්ධ ඉංගියක් පළ කරන්නේ ඉස්සර මැකෝ දැන් මෙතිවරණ කොමිසමේ සභාපති ඔහු බලන් ඉන්නවා මේ ඡන්ද පෙට්ටිය දිහා මකුළු දාලා තිබෙන ඡන්ද පෙට්ටිය මම හිතන්නේ ඔහුගේ බිරිඳ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ බුලත් විට කඩයක්වත් දාගමුද අනේ මෞබිම කාටුනේ ලග්බින් පුවත්පතේ අවධානය යොමු කරන්නේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාර්ණයට මෙන්න බලන්න කවුද මේ ඉන්න දෙන්න සහ පුවත්පතේ ඉන්නේ කවුද කියලා මේ තුන්දෙනා අපිට මේක නවත්තන්න බැරි වුණානේ මේ දෙන්නා අගමැතිතුමයි ජනාධිපති වගේ පේන්නේ මොකද්ද මේ නවත්තන්න බැරි වුණේ මහින්දගේ රස්තියාදුව
දාස හපොලනගේ ස්වාරිස් කාටුනේ සෑර් කොහෙටද අග්‍රමාත්තුමන්ගෙන් ස්වාරිස් අහනවා මොකද හිටපු ජනපති ඉන්දියාවට ගියා වර්තමාන ජනපති නේපාලයට ගියා සෑර් කොහෙටද ස්වාරිස් අහන්නේ මේ ඔබතුමා කොහෙද ඊළඟට රට යන්නේ කොහෙද කියලා අහන්නේ දෙවෙනි පුවත්පතේ සුමතිපාල ජෝතිපාලගේ සමයන් ඉන්දියාවේ උසස්ම ගෞරව සම්මානය මහින්දටලු එතකොට චීන එක කාටද ඒක තමයි ප්‍රශ්නේ දෙවෙනි කාටුනේ මෙන්න දෙකෙන් දෙවෙනි වාරයෙන් තුන්වෙනි වාරයට අවස්ථාවක් සලසා දීමට අප කැපවි සිටින්නේ මහාචාර්යවරයා ජීඑල් පීරිස් මහාචාර්යවරයා ඔහුගේ මතින් තුන්වෙනි පිම්ම පනින්නට කඩුවත් අතැතිව කවුද මේ සූදානම් වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ දිනපතා පුවත්පතේ දර්ශන කපුගේගේ කාටුනය තමිල්නාඩු DMK පක්ෂයේ නායකත්වයේ කරුණානිධිගේ පුතාට කියලා පොතක් වාර්තා වෙනවා මෙන්න එතකොට තාත්තේ කියලා කෑ ගහගෙන එන අතරේ කවුද ඉන්නේ විසි වෙන්නේ කවුද කියලා බලන්න ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ විසිවෙද්දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තාත්තේ කියාගෙන ඉදිරියට එනවා ඒ කියන්නේ පක්ෂ නායකත්වය දෙයි කියලා හිතාගෙනද දන්නේ නැහැ 30/20 ගේ හිනාවැස්ස ආ මෙන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගම් පෙරළිය එතකොට කියනවා දැන් කරද්ද දෙනවා පස්සේ බදු ගහලා ගන්නවා මෙන්න ජනතාව චෝදනා කරන මුදල් ඇමතුමාට මේ දැන් කරද්ද දීලා පස්සේ බදු ගහලා මේ මුදල් ගන්නවා කියන මේ අද පුවත්පතේ ජන රාණි රුපියල් ලක්ෂයට අඩු ශුද්‍ර මූල්‍ය ණය කපා රුපියල් ලක්ෂයට අඩු ශුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා ඒක ලොකු සහනයක් රාණි කියනවා එතකොට අනිත් පැත්තට කියනවා අපිට ඡන්ද දීපු අයගේ විතරක් ඒ කියන්නේ අපිට ඡන්ද දීපු අයගේ විතරක් කපා හරිනවා කියලා කියන්නේ හැබැයි ආරංචි හැටියට නම් එහෙම නෙමෙයි සමස්ත ලක්ෂයට අඩු අයගේ කපා හරිනවා කියලා තමයි කිව්වේ මේ එහෙම නොවනවනේ මේ විලා කම්ප්ලයින්ට් කරන්නත් පුළුවන්. ඔව් ඒ අවස්ථාවක් තියෙනවා. හොඳයි. මෙන්න ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල් එක්සත් ජාතික පක්ෂයේ තමයි අපිට මතක් කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිද්ධ වෙලා තිබෙන කාරණයක් කියලා කිව්වට වැරද්දකුත් නැහැ. කලනට වද දුන් ඇත් ගොව්වොත් අත්අඩංගුවේ. අවුරුදු 3ක් තිස්සේ මාත් මාර වදයක් තමයි විඳින්නේ. කවුද මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයා කෝ කවුද ඇත් ගොව්වා? මේ අහන්නේ ඒ ඇත් ගොව්වට දඬුවම් ලබා දෙන උන්ට එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ හොඳට සැලකීම කරපු නැති හින්දා. මබෙන් පුවත්පතේ දවසේ පද හතරෙනුයි විදුර අබේනායකගේ කාටුන් සහ හතර වටේ හමාරකන්ට අපි සැරසෙන්නේ අරගෙන ලොකු හැන්ද සහ පිරිවරට බෙදයි පුරපති මෙඳුරේ වැඩටම බදු මුදල යොදයි පුරපති නියගේ සුර සැප වැඩ බොහොම හොඳයි දරදිය අදින පොඩි මිනිහා පිළෙහි නිදයි අරගෙන ලොකු හැන්ද සහ පිරිවරට බෙදයි පුරපති මෙඳුරේ වැඩටම බදු මුදල යොදයි පුරපති නියගේ සුර සැප වැඩ බොහොම හොඳයි දරදී අදින පොඩි මිනිහා පිළෙහි නිදයි කියලා කියන්නේ ඒක නිසා සුරසප වින්දට කමන්නේ නැහැ දරදී අදින පොඩි මිනිහා ගැනත් හිතන්නට පුළුවන්කම ලැබෙනවා නම් අපි අදට සමු ගන්නටයි සූදානම් වන්නේ වැඩපිළිවෙල නරඹන්නට ඔබට ඇරයුම් කරමි හොඳයි එහෙමනම් අපි සමු ගන්නවා හෙටත් මේ වෙලාවට අයිතින් 4 වටෙන් ඔබ හමු වෙනවා දවසේ උණුසුම් පුවත් අතැතිව ඔබට සුබ දවසක්